ලංකාවේ ක්‍රිකට් අනාගතය බාරගන්න ඉන්න තරුණ දක්ෂ හඳුනාගන්න අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරපු අන්තර්පලාත් තරගාවලිය නිමාව දැක්කේ මධ්‍යම පළාත ශූරතාවයේ දිනාගෙන. මේ තරගාවලියේදී වැඩිම කඩුලු ගත්ත ක්‍රීඩකයන් සහ වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයෝ ගැන තමයි අපි අද බලන්නේ. තරගාවලියේ වැඩිම කඩුලු ගත්ත පන්දුවවන්නෝ අතරේ පස්වන තැනට ඉන්නේ වමත් පාදක පන්දුවවන්නෙක් වෙන දුවින්දු තිලකරත්න. දුවින්දු තරගාවලියේ තරග 4කදී කඩුලු 21ක් ගන්න එක් කඩුලකට ලකුණු 17.19 හොඳ සාමාන්‍යකුත් එක්ක. තවත් වමත් පාදක පන්දුවවන්නෙක් වෙන දිලංක සඳකෙන් තමයි තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතරේ 4 වෙනි තැනටපත් වෙන්නේ. දිලංක තරග 4කදී කඩුලු 24ක් ගන්න එක් කඩුලකට ලකුණු 15.29ක් වගේ අඩු ලකුණු ප්‍රමාණයක් දීලා. තරගාවලියේ තෙවන කඩුලු ලාභියා තමයි බිනුර ප්‍රනාන්දු. බිනුර කියන්නේ ඉතින් ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග අධ්‍යක්ෂින් තියෙන දක්ෂ වමත් වේග පන්දුවවන්නෙක්. බිනුර තරගාවලියේ තරග 5කදී කඩුලු 24ක් ගන්න එක කඩුලකට ලකුණු 9.26ක් වගේ අඩු ලකුණු ගන්නක් දීලා. තරගාවලියේ දෙවැනි කඩුලු ලාභියා වෙන්නේ දකුණත් පිටදඟ පන්දුවවන්නෙක් වෙන තරිඳු රත්නායක. තරිඳු තරගාවලියේ තරග 4කදී කඩුලු 26ක් ගන්න සමත් වෙනවා. එක කඩුලකට සාමාන්‍ය විදියට ලකුණු 16.77ක් තමයි තරඳු දීලා තියෙන්නේ. දකුණත් මධුවේග පන්දුවවන්නෙක් වෙන මොහමඩ් ශිරාස් තමයි තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙන්නේ. ශිරාස් තරග 5කදී කඩුලු 26ක් ගන්න කඩුලකට ලකුණු 15.85ක් වගේ හොඳ සාමාන්‍යකුත් එක්ක. ওই විදියට තමයි පන්දුවවන්නන්ගේ දක්ෂතා සටහන් වෙන්නේ. අපි බලමු තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව කවුද කියලා. ෆ්‍රැන්සිස්කෝ තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පස්වෙනියට ඉන්නේ. තරග 4කදී ලකුණු 295ක් ගන්න ලියෝ එක ඉනිමක සාමාන්‍ය ලෙස 49.7ක් විදිහට සටහන් කරගන්න සමත් වෙනවා. ශතකයක් සහ අර්ධ ශතකයකුත් එක්ක මිනොත් තමයි තරගාවලියේ 4 වෙනි ලකුණු ලාභියා. මිනොත්ගේ තරග 4කදී ලකුණු සටහන 298ක්. එක ඉනිමක සාමාන්‍ය 42.57ක් රඳවාගෙන මිනොත් තරගාවලියේදී එක් ශතකයක් වගේම අර්ධ ශතක දෙකකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න චරිත් අසලංක තමයි තරගාවලියේ 3 වෙනි වැඩිම ලකුණු ලාභියා විදිහට සැලකෙන්නේ. අසලංක තරග 4කදී ලකුණු 308ක් එක්ක ලකුණු සාමාන්‍ය 51.33ක් විදිහට රඳවාගෙන තිබෙනවා. ඒ වගේම තරගාවලියේදී ශතක දෙකක් වගේම අර්ධ ශතකයක් ගන්නත් අසලංක සමත් වෙලා තියෙනවා. හිමාශ තරගාවලියේ තරග 4කදී ලකුණු 352ක් රැස් කරගෙන ඉනිමක සාමාන්‍ය ලකුණු 50.29ක් තියාගෙන ඒ වගේම හිමාශ තරගාවලියේදී ශතක එකක් ඒ වගේම අර්ධ ශතක දෙකකුත් ගන්න සමත් වෙලා තියෙනවා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ දිනෙත් තිමෝද්ය. දිනෙත් තරග 4කදී ශතක දෙකක් වගේම අර්ධ ශතක දෙකකුත් එක්ක ලකුණු 490ක් ගන්න ඉනිමක ලකුණු සාමාන්‍ය 81.67ක් රඳවාගෙන. මේ තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලාභියෝ. අපි කතා කළේ 10 දෙනෙකුගේ දක්ෂතා ගැන විතරයි. තරගාවලියේ මේ අයට අමතරව තව ගොඩක් දක්ෂයෝ හඳුනා ගන්න අපේ ක්‍රිකට් බලධාරීන්ට පුළුවන් වෙන්නේ නැති. මොකද තරගාවලියේ තිබුණේ කේ අරමුණත් ඒකනේ. මේ දක්ෂයෝ එකපාර ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරවන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. හැබැයි මේ දක්ෂයන්ගේ දක්ෂතාවලට නිසි වෙලාවේදී අවස්ථාවක් ලැබෙන්න ඕන එක තමයි වෙන්න ඕන. මේ ක්‍රීඩකයෝ කවුරුත් අවුරුදු 23ට අඩු අය. ඒ නිසා අපි හිතන්නේ මේ දක්ෂයන්ට ලංකාවේ ක්‍රිකට් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මේ ක්‍රීඩකයන්ට අමතරව ඔයාලත් දන්න දක්ෂයෝ ඉන්නවා නම් කමෙන්ට් කරන්න. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අපිත් එක්ක දිගටම එකතු වෙන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.